අද ඔබතුමාල සාපි හැමෝ මවිතරම මංහිතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරෙක් පත් කල්ල තියෙනවා. එක නීත්‍යානුකුල නොවන පත්වීමක්. ඔබතුමාල සිරුදුනාම දන්නවා අද ඉතාම සුවිශේෂී දවසක්. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අදට වසර පහක්. අපි එනිසා සියලුම පාස්කු ප්‍රහාරයෙන් මරණයට පත්වෙච්ච, ඒ වගේම තමන්ගේ අතපය වෙන්න පුළුවන්, ඇස්ටික වෙන්න පුළුවන් ඒ විනාශ වෙච්ච සියලු දෙනාට අපි අපේ ශෝකයේ කනගාටුව පළ කරන ගමන්ම අද අපි තවත් ශෝකවද්ද වෙන දවසක්. ඒකට හේතුව මෛත්‍රීපාල සිරිසේන හිටපු සභාපතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද පක්ෂයේ සමාජිකයෙක් නොවන, පක්ෂයත් එක්ක කටයුතු කරන්න නැති, අපිත් එක්ක පහුගිය කාලේ පුරාවටම කිසිම සම්බන්ධයක් නැති විජේදාස රාජපක්ෂ කියන අධිකරණ ඇමතිවරයාට මේක දන් දීලා තියෙනවා. අපිට තියෙන ගැටලුවක් තියෙනවා, අපිට විජේදාස රාජපක්ෂ කියන නමත් එක්ක අපිට ගැටලුවක් නැහැ. හැබැයි මේ රටේ අධිකරණ අමාත්‍යවරයා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සංවිධායක වැඩබලන සභාපතිවරයා බවට පත්වීම පිළිබඳව මම හිතන අපිට විතරක් නෙමෙයි රටේ හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. මේ පාස්කු ප්‍රහාරයෙන් ගැලවෙන්න කරන ප්‍රයත්නයක්ද, එහෙම නැත්නම් පක්ෂයත් එක්ක තියෙන නඩු වලින් ගැලවෙන්න තියෙන ප්‍රයත්නයක්ද කියන එක පිළිබඳව අපට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඊයේ මාධ්‍යයෙන් මයින් ඇහුවා විජේදාස රාජපක්ෂවරයා පක්ෂයේ සමාජිකත්වයේ අරගෙන තියෙනවද, එහෙම නැත්නම් එතුමාව ජනාධිපති අපේක්ෂය බවට පත් කරන්න අපි උත්සාහ කරනවද කියන එක. හැබැයි පක්ෂය ඇතුලේ විධායක සභාව වෙන්න පුළුවන්, දේශපාලන මණ්ඩලය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මධ්‍යම කාසභාව වෙන්න පුළුවන්. මේ කිසිම තැනක විජේදාස රාජපක්ෂ කියන නම අපි පහුගිය කාලේ පුරාවටම අපි කතා කරලා නැහැ. ඒ විතරක් නෙමෙයි, මාධ්‍යයේ ඔබතුමාලා හැමෝම දන්නවා, ඔබතුමාලා දැකලා තිනවද මේ දවස් දෙකයි විජේදාස රාජපක්ෂ මහත්තයා පක්ෂ මූලස්ස සම්බන්ධ වුණේ. එක දවසයි, එක දවසක් 30 වෙනිදා, ඊගාවට 8 වෙනිදා BMI CH එකට. ඒ අරෙන්ද ඔබතුමාලා දැකලා තියෙනවද අධිකරණ ඇමතිවරයා අපිත් එක්ක පක්ෂයේ වැඩකට ක්‍රියාකාරී සම්බන්ධ වෙනවා? අපි මැයි පෙළපාලේ තියලා දිනවා, පක්ෂයේ සංවත්සර තියලා තියෙනවා, අපි දේශපාලන මණ්ඩල රැස්වීම වෙන්න පුළුවන්, අපි දිස්ත්‍රික් රැස්වීම තියලා දිනවා. මේ කිසිම දෙයකට අධිකරණ ඇමතිවරයාගේ සහභාගීත්වයක් ඔබතුමාලා කවුද දැකලා නැහැ. ඉතින් අපිටත් මේ ඉතාමත් පුදුම සහගත කාරණයක්. ඇයි මේ අධිකරණ ඇමතිවරයාවද වැඩබලන සභාපතිවරයා විදිහට පත් කරේ කියන කාරණා පිළිබඳව ඉතින් මම හිතන්නේ අපිට වගේම සමාජයේ තියෙන ප්‍රශ්නයක් තමයි. අපිට බොහෝ පිරිසද කතා කරා, අය පක්ෂයේ සංවිධායකතුමාලා, ඒ වගේම අනිකුත් කට්ටිය, මේ සියලු දෙනා කතා කරලා අපෙන් ඇහුවේ, ඒ ඇහුව කාරණාව කියන එක මම දන්නේ හොඳ නරකද කියලා. ඒගොල්ලෝ අපෙන් ඇහුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නඩුවලින් බේරෙන්නද අධිකරණ ඇමතිවරයාට මේ පක්ෂයේ වික්කේ කියන කාරණාව. ඒක අපි අහන කාරණාවක් නෙමෙයි, රටේ මිනිස්සු අහන කාරණාවක්, පක්ෂයේ සමාජික අහන කාරණාවක්, පක්ෂයේ සංවිධායක අහන කාරණාවක්. මොකද අධිකරණ ඇමතිවරයා ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදිහට ඉන්න ගමන්ම පක්ෂයේ වැඩබලන සමාජික වැඩබලන සභාපතිවරයාට පත් කිරීමත්, අපේ ඉන්න කණ්ඩායම ඉවත් කිරීමත් පිළිබඳ විශාල ගැටලුවක් තියෙන, පරස්පරයක් තියෙනවා. ඉතින් අපි අද පත් කරගත්ත වැඩබලන සභාපතිවරයාව අපි පිළිගන්න සූදානමක් නැහැ. ඒත් එක්කම අපි ව්‍යවස්ථානුකූලව අපි අධිකරණයට ගිහිල්ලා තිනවා, අධිකරණ තීන්දුව ලබා දීලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වෙන්නේ නිමල් සිරිපාද සිල්ලා ඇමතිතුමා. ඒක නීත්‍යානුකූලව අපි රැස් වෙච්ච දේශපාලන මණ්ඩලයෙන් පත් කරගත්තේ. ඒ අනුව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි වැඩ කරතු වැඩබලන සභාපතිවරයාත් එක්ක අපි ඉදිරිදි කරගෙන යනවා. අපි සියලුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂයෙන් අපි ඉල්ලීමක් කරනවා, ඔබතුමාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ කරන විකාර ගැන ඔබතුමාලා කලබල වෙන්න එපා. ඔබතුමා පහුගිය කාලෙම මං හිතන්නේ කරේ මේ රට හෝ පාක්ෂිකයට හෝ ගැළපෙන කාරණා ටික නෙමෙයි. එහෙනම් සියලුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට අපි ආරාධනා කරනවා, සියලුම සංවිධායකතුමාලාට, අනුබද්ධ සංවිධායක අනුබද්ධ සංවිධානවල ඉන්න සියලුම නියෝජ්‍යයන්ට, ඒ වගේ මධ්‍යම කාර්ය සභිකයන්ට, විධායක සභිකයන්ට, දේශපාලන මණ්ඩල සභිකයන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ශක්තිමත් කරනවා.
මේ ගමනත් එක්ක අත්වල බැඳගන්න. මොකද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද බුද්ධියගෙන හෙට උදේ මොකද්ද කරන්න කියලාවත් අපි දන්නේ නැහැ. එවන් නායකයෙක් එක්ක අපිට මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා වර්තමාන වැඩ බලන සභාපතිවරත් එක්ක මේ පක්ෂය ශක්තිමත් කරනවා, සියලු දෙනාට අපි ආරාධනා කරනවා ඒකත් එක්ක එකතු වෙන්න කියලා. මට අත්‍තරම ඕගොල්ලන්ට අහන්න කලින් තව තියෙන ප්‍රශ්නයක් අහන්න. අත්‍තරම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පාස්කු ප්‍රහාරයෙන් අවුරුදු 5කට පස්සේ රටේ තිබිච්ච හිටපු ජනාධිපතිවරයා විදිහට තමන් ජනාධිපතිකමේ ඉන්නකොට ඒ පාස්කු ප්‍රහාරයට එතුමාට වගකියන්න බැරුණා වගේම ඒ විනාශය ඇති කරා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වික්කේ කීයද කියලා අපිට අහගන්න ඕන කමක් තියෙනවා. අපි මේ විවහන් දෙන්නේ නැහැ. හැබැයි එතුමාගේ ඩීල් එක කීයද කියලා අපි අහන්නත් කැමති. ඒ වගේම ගත්ත පුදුලොත් අපි අහන්න කැමති. එතුමාට ඩීල් දාස කියලා කියනවා. මේ කීයද මේ ඩීල් එක දාගත්තේ කියලා අපි අහගන්න කැමති. දැන් අද කැඳවපු රැස්වීමට ඔබතුමාලාට ගිහිල්ලා උතන්ට ගිහිල්ලා ප්‍රශ්න කළා. ඔය ප්‍රශ්නේ විසඳගන්න තිබ්බනේ මෙතන. නෑ අපි එහෙම කරකනන් ඉවරයිනේ මේක. නෑ ඔබතුමාලා කිව්ව කාරණේ ඉතාමත් හොඳයි. ඔබතුමාල් දකින්න ඇති අපි ඊයේ මොනාක් හෝටලෙට මමත් ලසන්තමත්මත් පැමිණියා. ඊයේ තමයි දේශපාලන මණ්ඩලයේ අනීතික රැස්වීමක් පැවැත්වේ. පවත්වන්න සූදානම් වුණේ. අපි කිව්වා මේක පවත්වන්න පුළුවන් කමක් නෑ. ඒ අනුව මමත් අපේ ලසන්තල්ගේ නැමතුමත් ඉතාමත් පැහැදිලිව ඒ රැස්වීමට සම්බන්ධ වෙලා අපි කිව්වා මේක නීත්‍යානුකූල නොවන රැස්වීමක් පවත්වන්න එපා කියලා. ඉතින් අපි අපේ යුතුකම ඉෂ්ට කරලා තිනවා. අපි පක්ෂය වෙනුවෙන් අපි යුතුකම ඉෂ්ට කරලා තිනවා. මොකද මේක ඔබතුමාලා හිතන්න එපා මේක මේ පාරට බහැලා ගහ ගන්න එහෙම නැත්නම් බොක්සිං වලල්ලක් හදන තරඟයක් නෙමෙයි මේක. මේක බොහොම මේ විනයානුකූලව කරන්න ඕනේ කාරණයක්. ඉතින් අපි විනයානුකූලව සහ නීත්‍යානුකූලව අපි අධිකරණයට ගිහිලා තියෙන නිසා අපි ඊයේ ඒ රැස්වීමට අපි සහභාගී වෙලා අපේ විරෝධතාවයේ පක්ෂයේ වැඩ බලන සභාපතිතුමත් මමත් ලසන්දල ගැන ඇමතිතුමත් ඒ වගේ මහින්ද අමරේ ඇමතිතුමත් මේක නීත්‍යානුකූල නොවන රැස්වීමක් සහ මේක ගැන තීන්දුව తీරන වළංගු නොවන බවත් පැවසුවා. ඒ අනුව එතුමලා අද විධායක සභාවක් කැඳවුවාම අපි කොහොමද යන්නේ? අපි එක නීත්‍යානුකූල නොවනවා කියලා කියනවනම් අපිට කියලා සහභාගී වෙන්න පුළුවන් කමක් නැහැ. අපි ඊයම් ප්‍රකාශ කළ ඉවරයි. නෑ ඉතින් ඒක ඊයේ දැන් අපේ ලසන්තල්ගෙන මැතුව ඉතාමත් හොඳින් පැහැදිලි කරා. දැන් අපි කියමු දැන් ඒක ඉතාමත් හොඳින් වුණා කියලා. වුණා නම් මම ඉන්නේ කොහොමද? වුණා නම් ලසන්තමතුමා ඉන්නේ කොහොමද? දැන් ඒගොල්ලෝ කියන විදිහට අපි දෙන්න බෑනේ. දැන් පක්ෂ ව්‍යවස්ථාව අනුව දේශපාලන මණ්ඩලෙ ඉන්න පුළුවන් 15යිනේ. ඊයේ 16ක් හිටියානේ. එහෙනම් එතරම් නීති විරෝධීනේ. අපි කිමු අපි ඒගොල්ලන් පැත්තට දාලා මේක කතා කරමුකෝ. ඔයාලා පැත්තට දාලා කතා කරපුවාම එහෙම නීති විරෝධී රැස්වීමක් තියලා තියෙන්නේ. අපේ පැත්තෙන් අපි කියන්නේ පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා තමයි දැන් බලය තියෙන්නේ. වැඩ බලන සභාපතිවරයාගේ අනුමැතියෙන් තොරව පක්ෂයේ වැඩ බලන ලේකම්වරයාට දේශපාලන මණ්ඩලයක් කැඳවන්න කිසිම අවස්ථාවක් නැහැ. දැන් කොහොම හරි මේ වෙනකොට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි සන්ධානගත වෙලා තමයි තරඟ කළේ. අපි පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලුවාට අපි පොහොට්ටුවේ සමාජිකත්වය අපි අරගෙන නැහැ. අපි නියෝජනය කළ මන්ත්‍රීවරු 14 දෙනා. නමුත් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා මහරගම ආසනයේ නියෝජනය කරමින් පොදුජන පෙරමුණේ සංවිධායකරයා විදිහට තමයි විශේෂයෙන්ම එතුමා මේ මැතිවරණයට ඉදිරිපත් වුණේ පොහොට්ටුවේ සමාජිකයෙක් විදිහට. ඉතින් එතුමා අද දැන් කියනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය ගත්තා කියලා පක්ෂ දෙකක සමාජික වෙන්න පුළුවන්ද කියන එක පළවෙනි ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් එතුමා ඉස්සෙල්ලා රටට කියන්නේ ලිඛිතව දෙන්න මම පොහොට්ටුවේ සමාජිකයෙක් නෙමෙයි කියලා. මම හිතන්නේ ඒක කළා නම් වැඩිය හොඳයි. ඉස්සෙල්ලාම එතුමා කරන්න ඕනේ මම පොහොට්ටුවේ සමාජිකයෙක් නෙමෙයි කියන එක ලිඛිතව දැනුම් දෙන්න. දැනුම් දීලා පිටපතක් මෙහාටත් තිබන්න. මේ අද තීරණාත්මක දවසක් වෙලා තියෙන පාස්කු දවසේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට පක්ෂේ විකුණන්න පුළුවන්කම ලැබුණා නම් ඔය කියන සමාජිකත්වය ගැන අපෙන් අහන්න එපා.
සිරිසේන මහත්තය අවුරුදු පහකට පස්සෙත් සාමාජිකත්වය ගත්ත කියලා කියයි. දහයකට පස්සේ ගත්තා කියලත් කියයි. විස්සකට පස්සේ ගත්තා කියලත් කියයි. පක්ෂයක් විකිනපු සිරිසේන මහත්තයාගෙන් පක්ෂ සාමාජිකත්වයට අහල වැඩක් තියෙනවද? හැබැයි අපි ඔබතුමාලා අහන්නේ ඔබතුමාලා දැක්කද එක මැයි පෙළපාලික දැක්කද අපිත් එක්ක? එක පක්ෂ සංවත්සරක දැක්කද? එක අපේ පක්ෂයේ වැඩසටහනක දැක්කද? කොහෙද දැක්කේ? අපිට රාජපක්ෂ මහත්තයත් එක්ක ප්‍රශ්නයක් නැහැ. නමුත් පක්ෂයේ නොවන මිනිහෙකුට මේ පක්ෂය විකුණන්න පක්ෂයේ නොවන මිනිහෙකුට වෙන්න පුළුවන්. පාක්ෂිකයට හෝ මෙහෙම මේ පක්ෂය විකුණන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ ප්‍රශ්නේ වුණා. මේක මිනිස්සුන්ගේ පක්ෂයක් මිසක් මේක සිරිසේන මහත්තයා පක්ෂය නෙමෙයි මේක. ඔව් එතකොට දැන් ඔබතුමා සඳහන් කරන විදිහට විජේදාස රාජපක්ෂ මහත්මයා නීති නොදැනද මේක? නෑ, අපිටත් තියෙන අවුල ඒකයි. අපිටත් තියෙන අවුල මේ රටේ දැන් ඔය කියන නම කියන විජේදාස රාජපක්ෂ මහත්මයා අධිකරණ අමතිවරයානේ. ඉතින් මම දන්නේ මම දැන් මේ පක්ෂයේ ජාතික සංවිධායකවරයා විදිහටත් නෙමේ සේරම පැත්තකින් තියලා බලන් හිටියාම මට හිතෙන්නේ මොකද්ද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට පාස්කු නඩුවේ තව මිලියන 85ක් ගෙවන්න වෙලා තියෙනවා. පාස්කු නඩු 400 ගාණක් තියෙනවා. පක්ෂේ නඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අධිකරණ අමතිවරයාගේ පිහිට පතනවා කියන එක තමයි අපිට හිතෙන්නේ. අපි මිනිස්සුනේ, අපි සාමාන්‍ය මිනිස්සුනේ. ඉතින් අපිට හිතෙනවා දැන් අර අධිකරණ අමතිවරයාත් අපි ගාවට ගත්තාම නිකන් අධිකරණෙන් සහායක් ලැබෙනවද, නඩුවෙන් නිදහස් වෙනවද, ගෙවන්න වෙන්නේ නැති වෙනවද, එහෙම නැත්තම් ඒ වගේ දේවල් අපිට හිතෙන්නේ. අපි දන්නේ නැහැ. ඒත් අපිට ප්‍රශ්නේ තමයි ඒකද මේ කරන්න කියන එක. දැන් මෛත්‍රී මහත්තයා හම්බුන්නේ නැහැ ළඟදී. එදා තේබුණ වෙලාවේ මට ඒක අහන්න බැරි වුණා. හැබැයි මම අධිකරණ අමතිවරයා 30 වෙනිදා අපිව අයින් කරන මොහොතේ මොකද්ද මේ පනත ගැන කතා කරනවා කියලා කිව්වේ? මේ ඔන්ලයින් පනත ගැන කතා කරනවා කිව්ව වෙලාවේ මේ වගේ මේසක අධිකරණ ඇමතුමාම ඉන්නකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් මුල් පුටු තියාගෙන මම කිව්වා මෙතුමන් අපිට ඔන්ලයින් පනත ගැන අහන්නට වඩා තියෙන්නේ 4 වෙනිදා ඔබතුමාගේ නඩුව ගැන මෙයන් අහමු කියලා මම කිව්වා. මොකද අධිකරණ ඇමතිලා අහන්න දෙන අපිට ඒව ගැනනේ. ඉතින් අපේ කල්පනාව තියෙන්නේ අධිකරණ ඇමතිවරයාත් එක්ක අධිකරණ කරුණු මිසක් වෙන දේවල් නෙමෙයි. ඉතින් අපිට හිතනවා මං හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ තමන්ගේ නඩු ටික ගැනද හිතන්නේ කියන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මම නම් දැන් අවංකව මහනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කීයේද මේ පක්ෂේ විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිට වික්කී කියන එකත් මං අහනවා. මට විනාඩි එක දෙයක් කියන්න. ඔබතුමාලාට හැබැයි දිගින් දිගටම අර චෝදනා වෙන ආණ්ඩුවට ආද ගන්න හදනවා කියලා නිදහස්. ඔය ඒක තමයි දැන් අපි. දැන් ඉතින් ඔබ ඉතින් විජේදාස ඇමතිතුමාගෙන් තෝක අහන්නකො. තාම අපිට වඩා ප්‍රබල ඇමතිවරේ මේ පාර්ලිමේන්තුවට පනත් ගියන්නේ එතුමා. ඔය සේරම පෞද්ගලිකරණය වෙන්න පුළුවන්. මේවා සේරම අනපනත් සේරම කියන්නේ එතුමා. දැන් විශේෂයෙන්ම ඔය කියන්නේ විතරක් නෙමෙයි. මෙහාම කියන්නේ අපි මේක රනිල් ගාවට ගෙන්නවා කියලා කියන්නේ. හරි. දැන් බැරි වෙලා හරි දැන් මේක නඩු ටික බේරගන්න අධිකරණ ඇමතිවරයාට දුන්නයි කියලා අපි නිකන් හිතනවා. අපිට හිතනවා. බැරි වෙලා හරි දැන් පාස්කු නඩුව එතුමාට ගෙවන්න තියෙන මිලියන 85ක් දැන් මිලියන 85ක් ඔයා දෙන්නම් කිව්වොත් එහෙම ඔයාටත් මේ පක්ෂ දෙයි. බැරිලා රනිල් වික්‍රමසිං කිව්වොත් එහෙම එයාටත් මේක දෙයි. ඉතින් මේක වෙන්දේසිය නෙමෙයි තියෙන්නේ. ඔව් දැන් අද මට තව එක කරුණක් කියන්න බැරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ ගත්තට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වේ බණ්ඩාරනායක දර්ශනය අනුව අද තමා ගොවි පුතෙක් පක්ෂ සභාපති වුණේ කියලා. ඒ කියන්නේ ඕනෑම පොඩි තැනක ඉඳන් ලොකු ඕනෑම වත්පෝසත්කම් මේ පක්ෂ නායකත්වයට අදාළ නැහැ කියන එක. දැන් අද එතුමාට සහභාගි වෙන්න බෑ රැස්වීමට එතුමා සහභාගි වෙලා එතුමාද මොකද්ද කිව්වේ? එතුමා කිව්වා මේ වෙලාවේ වැඩ බලන සභාපතිට සල්ලි තියෙන්න ඕන වත්කමක් තිබෙන කෙනෙක් තමයි පත් කරගන්න ඕනේ කියලා. දැන් එතුමා අද කියන්නේ ඒක. දැන් බණ්ඩාරනායක දර්ශනය අනුව ගොවි පුතෙක් තමයි පක්ෂයේ සැබෑ නායකයෙක් දැන්පත් වුණේ කියලා එතුමා කියලා. දැන් අද කියනවා වැඩ බලන සභාපති පුරේ තෝරා ගැනීමේ තියෙන සුදුසුකම් වලට යමක්කමක් තිබෙන වත්කම් තියෙන සල්ලි තියෙන එක්කෙනෙක්ම අනිවාර්යයෙන්ම විය යුතුයි කියලා එතුමා යෝජනා කරනවා සභාවට. අපේ ජනතාව ඉල්ලන්නේ ඇත්තටම රටට මේ රටේ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න විසඳන්න පුළුවන්
පාලනයක්නේ. එතකොට පක්ෂයේ ප්‍රශ්න ටිකවත් විසඳගන්න බැරි දේශපාලන පක්ෂයකට රටේ ජනතාව ඡන්ද දායකයෝ මොන වගේ ප්‍රතිචාරයක් දක්වයි? මේකේ වගකීම සියලුම දෙනා බාර ගන්න ඕනේ. මේක නායකත්වයේ වගකීම බාර ගන්න ඕනේ. ඔබතුමා කියන එක හරි. පක්ෂ අර්බුදයේ විසඳුම් නොසඳුනින් පිළිබඳව සම්පූර්ණ නායකයෙක් ඉන්නේ වගකීම ගන්නනේ. නායකයෙක් ඉන්නේ ප්‍රශ්න විසඳන්න. ඔබතුමා කියන එක හරියටම හරි. අපි කියන්නේත් ඕක තමයි. අපි කියන්නේ නායකයා මේ නායකයාට පුළුවන්කමක් නැහැ, හැකියාවක් නැහැ මේ ප්‍රශ්න විසඳන්න. මේක තමයි අවුරුදු එකමාරක් අපේ දිනු ප්‍රශ්නේ. ඔව් දැන් මම තායක් තියනවා. දැන් ඔබතුමාලා සඳහන් කරන විදිහට දැන් මේගොල්ලෝ මේ මෙතුමාලා කරන්නේ නීති විරෝධී වැඩන්නේ. ඔව්. නීති විරෝධී වැඩ. ව්‍යවස්ථාවට පටහැනි වැඩක් වෙන්නේ ඒකට. ඒකට ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරලා අධිකරණයේ නියෝග තීද්දී ඒත් එක්ක මේ වගේ විධායක සභා රැස් කිරීමක් හෝ යම් කිසි ආකාරයක ඒ වගේ දේවල් කරනකොට ඔවුන් අත්අඩංගුවට ගන්න හැකියාව තියෙනවා. එතකොට ඒකත් එක තව එකක් දැන් විදා මේ අධිකරණ අමාත්‍යවරයා නීති පිළිබඳ හොඳටම දන්න කෙනෙක් නීතිඥයෙක්. එතුමා ඒ වගේ දේවල් කරයිද? එතකොට නොදැනයි. අනිවාර්යෙන්ම මේක නීති විරෝධී කටයුත්තක්. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව නීතිය පිළිබඳව අපි දැන් වැඩි කතා කරන්නේ නැහැ. බොහොම පැහැදිලිව වකිමකින් යුතුව කියන්න ඕනේ මේක නීචිත්නියුන් මේ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ඉතිහාසයේ අපේ පක්ෂෙත් යම් යම් සිද්ධීන් වලදී ඒ නීතිය ක්‍රියාත්මකුණු ආකාරය පිළිබඳව දැන් විශේෂයෙන්ම අපි ආපසු අහන්න ඕනේ දිසා අධිකරණයකින් ලබා දීපු ඒ තහනම් නියෝගයක් පිළිබඳවයි අපි කතා කරන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. ඉතින් එතකොට අපි අධිකරණයෙන් දිසා අධිකරණයෙන් ලබා දීපු තීන්දුවට අපි ගරු කරනවා. ඉතින් අපි කරන්නේ ඒ අනුවයි මේ කටයුතු වැරදි කියන එකයි අපි කියන්නේ. හැබැයි එතුමා දැන් පත් වුණු ගමන්ම එතුමාගේ වැඩ ආරම්භ කළා පක්ෂ කාර්යාලයට ගිහිල්ලා පක්ෂකාරල මිදුලට ගියා. ඇතුළට යන්න බැරි වුණා. ඔව් ඒක තමයි. ඩාලි පාරේ ඕන කෙනෙකුට යන්න බුණා. යතුරුදීන් අපි ගාව. තේරුමන්නේ නැහැ නේ? නෑ ඒක තමයි. දැන් එතුමා දැන් මං අර කලිනුත් එක්කෙනෙක්ගේ හොය දැන් ඔබතුමාට අයිතිගේ මට විකුරන්න බෑනේ. අද ඒ වගේ වැඩක් තමයි වුනේ. කාටවත් අයිති නැති දෙයක් තව එක්කෙනෙක් දුන්නා. එතකොට දීපු එක්කෙනත් වැරදි, ගත් එක්කෙනත් වැරදි. දැන් පොඩ්ඩක් කියන්නු දැන් එතුමලා මේ දැන් ඩාලි පාරට දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. එතුමලා ඩාලි පාරට ගියේ මීඩියා ෂෝ එකක් කරන්නද කියලා. මොකද එතුමලට බලය තියෙනවා නම් ඇයි මේ පක්ෂකාරල අරගත්තේ නැත්තේ? නීත්‍යානුකූලව ඇතුල් වෙන්න පුළුවන්කම තියෙනවා නම් ඇයි ඇතුල් වුන්නේ නැත්තේ? දැන් අපිත් ගියා පක්ෂ මූලස්ථානයට, මමත් රසන්තලගෙන් නැමතුමත්. අපි හැමතිස්සෙම කියන දේ මොකද්ද? අපි කියන්නේ පක්ෂයේ සභාපතිවරයාගේ කටයුතු අත්හිටපු වෙලාවේ මමත් භාණ්ඩාගාරිකතුමත් ජ්‍යෙෂ්ඨ උපසභාපතිතුමත් නිමල් සිරිපාද සිල් ඇමතුමාල මේ හැමෝම අපි පක්ෂ කාලයට යනවා. මෙතුමල එනවා පක්ෂ කාලය මිනිස්සු හම්බෙනවා, ප්‍රශ්න විසඳ අපි කරනවා. ඒ කරලා මේ තීන්දුව ලැබුණට පස්සේ පක්ෂ මූලස්ථානයේට වග්ගියුදු නිලධාරියෙක් ඉන්න ඕනකම තියෙනවනේ. ඉතින් ජාතික සංවිධායකවරයා විදිහට පක්ෂ මූලස්ථානයේ වැහුවාම ඒ යතුරු බාර ගන්න මිනිස්සෙක් ඉන්න ඕනකම තියෙනවා. ඒ යතුරු අපි බාරගත්තා. හැබැයි අපි යතුරු බාරගත්තේ සදාකාලිකව වහන්න නෙමෙයි, හෙටත් අරින්න බලාගෙන. හැබැයි වැඩ බලන ලේකම්වරයා මොකද්ද කරේ? ගිහිල්ලා පැමිණිලක් දැම්මා, මේකේ දේපල වලට හානි කරලා තියෙනවා, ඒ වගේ ෆයිල් උස්සලා තියෙනවා, මේ වගේ පැමිණිලක් දැම්මා. ඉතින් අපි කිව්වා පොලිසියට, එතුමා පැමිණිලක් දාලා තියෙන නිසා පොලිසිය මේක විමර්ශනයක් කරන්න. අපි එන්නම් ඔබතුමාලා මාධ්‍යත් ගිහිල්ලා අපි බලමු මොන දොරද අපි කැඩුවේ, මොන ෆයිල් එකද අපි ගත්තේ, මොන දේපලද අපි හානි කරේ, අපි බලමු. එතුමාලා එන්නේ නැහැ. එන්නේ නැති නිසා මේ වරද අපට පටවන්න එපා. අපි හෙට කිව්වොත් එහෙන් පොලිසියෙන් ඒ පැමිණිලකරුත් එනවයි කියලා අපි දෙන්නම සූදානම්, මෙතුමලත් සූදානම්. අපි ගිහිල්ලා ඔබතුමාලත් එන්න, මාධ්‍යත් එන්න, ඇවිල්ලා රට්ටම් පෙන්නමු. මොන දොර කැඩුවද, මොන ෆයිල් එක ගත්තද, මොන කබඩ් එක කැඩුවද, මොන දේපල හානි කරත් සේරම පෙන්නමු. ඒ නිසා මං කියන්නේ අර දැන් වැඩ බලන සභාපතිවරයා විදිහට අනීතිකව පත් කර පුද්ගලයා අද ගිහිල්ලා අනේ පව් ඉතින් අර දොර බලලා ආවා ඉතින්. ඒ පාරේ ගොඩක් අයට යන්න පුළුවන්කම තියෙනවා. අපිත් ගිහිල්ලා බලලා, මමත් ලසන්තලගෙන් නැමතුමත් මෙතුමත් අපි ගිහිල්ලා බලලා ආවා ඒ දොරට මොකක් කරේ හානියක් කරලා තියෙනවද කියලා. මොකද ඒකත් ප්‍රශ්නයක් නේ. මොකද ගියපු කට්ටිය ඒ දොරේ මොකක් කරේ ප්‍රශ්නයක් ඇති කරොත් එහෙම
අපි දැක්කර මේ නඩු තීන්දුව දුන්න එකේ කොළේ විතරක් ඉරලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක කොළයක් නේ. ඒ කොළයක්. හැබැයි ඉතින් දොරට හානියක් කරලත් නෑ, ඉබ්බට හානියක් කරලත් නෑ. ඒ ඉබ්බත් හොඳට තියෙනවා, දොරත් හොඳට තියෙනවා. අපි කියලා බලලා ආවා. එහෙනම් බොහොම ස්තුතියි.